හැමෝටම සුබ දවසක් වේවා. ගොඩක් අය ප්‍රශ්න කිහිපයක් අහලා තිබුණා. ඒ අහපු ප්‍රශ්න හැමෝටම වැදගත් වෙවි කියලා හිතලා තමයි මේ විදිහට වීඩියෝ එකක් විදිහට YouTube එකට එකතු කරන්නේ. ඒ තමයි નિયમિત වාරයට විභාග ලියන්න බැරි වෙලා. ඒ කියන්නේ ඉගෙනගෙන පාසලෙන් අවුරුදු 18න් උසස් පෙළ ලියන්න බැරි වෙලා ඊට පස්සේ දැන් ඕ ලෙවල් පාස් නිසා උමනාවක් ඇති වෙලා උසස් පෙළ කරන්න. හැබැයි කැම්පස් යන්න නෙමෙයි, low interest ලියන්න. එහෙම නැත්නම් බාහිර උපාධිය කරන්න. උමනා නිසා A level කරන දරුවෝ වැඩි හිටියෝ අහන ප්‍රශ්න කිහිපයක්. ඒ වගේම උසස් පෙළ පළවෙනි පාර ලියලා අසමත් වෙලා නැවත වසර ගණනාවකට පස්සේ ආයෙත් උසස් පෙළ ලියන්න ඕනේ කියලා අද දවසේ හිතිලා මේ අවුරුද්ද විභාග ලියන්න ඕනේද කියලා අහනවා කීප දෙනෙක්. ඒ වගේම පළවෙනි පාර දෙවෙනි පාර විභාග ලියලා අවුරුදු ගාණක් විභාගය අතහැරලා ආයෙත් විභාග ලියන්න උවමනා වෙලා ආයතනික රැකියාව උසස් වීම වලට එහෙම නැත්නම් විනයම් තමන්ගේ රාජකාරිමේ උවමනාවන් සඳහා උසස් පෙළ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා ලියන්න පුළුවන්ද කියලා අහනවා. ඒ අහන හැමෝම අහන්නේ ආර්ට් වලින් ලියනවා නම් මොනවද කරන්න ලේසිම සබ්ජෙක්ට් කියලා. ඒ නිසා මම කියන්න හදන්නේ පක්ෂපාතී නොවේ. ආර්ට් වලින් කවුරු හරි කෙනෙක් වයස ගිහිල්ලා උසස් පෙළ පාස් වීමේ උවමනාව ඇතුව විභාගයට පෙනී සිටින බලාපොරොත්තු වෙනවා නම් මොනවද ඇත්තටම කරන්න හොඳම ලේසිම විෂයන් ටික කියලා. කලා විෂය ධාරාව ගත්තට පස්සේ හැමෝම හිතන තරම් ලේසි නැහැ. උදාහරණයක් විදිහට සිංහල විෂය ගත්තොත් සිංහල අපි කියන තරම් ලේසි නැහැ. ගොඩක් පොත් තියෙනවා පරිශීලනය කරන්න. ව්‍යාකරණ පේපරයක් එනවා. ඒ සියල්ල යම් තරමක් දුරකට කළමනාකරණය කරගත්තොත් පාඩම් කරගත්තොත් තමයි පේපරේ හොඳට ඉහළ ලකුණකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කේ නැති වුණාට සඳ කුරුණෑගල කළුතරත් නැති වුණාට අනිත් පළාත්වල අපි කතාවට කියන දුෂ්කරයේ සම්මත පළාත් බහුතරයක් දරුවෝ සිංහල මාධ්‍යයෙන් අනිවාර්යෙන් සිංහල උසස් පෙළ කරනවා. ඒකට හේතුව තමයි බයෝ කොමස් මැත්ස් වලට වඩා පරිබාහිර කොළඹින් පිට පළාත්වල දරුවෝ ගොඩක් ආර්ට් එහෙම නැත්නම් කලා විෂය ධාරාවෙන් තමයි උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්නේ. ඒ නිසා තරඟකාරී අපි ආර්ට් විෂයෙන් එහෙම නැත්නම් සිංහල කරනවා නම් මොකද බහුතරයක් දෙනා සිංහල මාධ්‍ය භාවිතා කරන නිසා. ඒ කෙසේ නමුත් ඔබලාගේ අවශ්‍යතාවය අද විදිහට ගත්තොත් low interest වලට යන්න කලින් S3 ගත්ත දැන් C2 S1ක් ඉල්ලනවා. එතකොට C2 S1ක් ගන්න පුළුවන් විෂයන් තුනක් තෝරලා දෙන එක තමයි නිතර නිතරම මගෙන් අහන නිසා මම මේ වීඩියෝ එක දැම්මේ. බලන්න ඇතුළේ මට ලේසි link එක copy කරලා යවන්න පුළුවන් නිසා. එක තමයි සිංහල විෂය ඇත්තටම ලේසි. ලේසි කියන්නේ හේතුව තමයි ඔබට අවුරුදු මේ වෙද්දි 25ක් නම් ඔබට අවුරුදු 30ක් නම් යම් කිසි සමාජ දැනුමක් තියෙනවා. රචනාවක් අවුතින් ඒක ඉක්මනින් අවබෝධ කරගෙන ලියා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට යම් කිසි ව්‍යාකරණ දැනුමක් තියෙනවා ඇති තියෙන්න ඕනේ මෙච්චර කාලයක් සමාජගත වෙච්ච කෙනෙක් විදියට. ඒ වගේම සාහිත්‍ය පොතක් පරිශීලනය කරලා අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. අන්නේ හේතු නිසා සිංහල පේපරේ අසමත් නොවි සමත් වෙන්න පුළුවන්. සරලව කියනොත් 100 එකක් ගන්න ඇත්තටම පුළුවන්. ඊට පස්සේ තවත් විෂයන් කිහිපයක් තියෙන ලේසි. ඒ තමයි ඉතිහාසයේ විෂය අම්තරමත් දුරට ලේසි. ඒකට හේතුව තමයි මම ආයෙත් කලින් වගේ කියනවා ඔබට මේ වෙද්දී යම්කිසි දැනුමක් තියෙනවා මේ විෂය ශාස්ත්‍රය ගැන. ඒ වගේම වෙනතට වඩා අවබෝධයකින් අපි අවුරුදු 18 තිබුණ අවබෝධයට වඩා ලොකු අවබෝධයකින් තමයි අපි මේ විභාගයට පෙනී සිටින්න සහ ඉතිහාසය තියෙනවා. මට කැම්පස් යන්න නෙවෙයි මට ඕනේ 100 එකක් ගන්න කියලා අන්නේ අදහස වැඩ කරන නිසා ඒක කරගන්න පුළුවන්. ඒ වගේ මම උගන්වන විෂය බෞද්ධ ශිෂ්ටාචාර විෂය ඇත්තටම හරිම ලේසි විෂයක්. ගොඩක් දරුවෝ දුෂ්කර පළාත්වල අතිශය කරනවා. කොළඹට එද්දී ආර්ට් කියන විෂයට එකතු වෙන නිසා ගොඩක් අය ඒක පහත් තැනකට දාලා තමයි සලකන්නේ. ඒුණාට මම දකින විෂයන් අතර තියෙන ලේසිම විෂයක්. ඒකට හේතුව තමයි ඕන කෙනෙකුට දැනුණා ලියන ධර්ම සංගායනා විශ්වවිද්‍යාල ගැන, ඒ වගේම බුදුදහම ගැන පුංචි පුංචි ඉගැන්වීම්, ඒවා නිතර අපි අහලා පුරුදු දේවල්මයි තියෙන පේපරේට. දහම් පාසල් ගියා නම් ගොඩ වෙලා තියෙනවා නම් ඒත් නිතර කනට ඇහිච්ච ඒවා. ඒ නිසා අර C2 S1 නම් අනිවාර්යෙන් C එකක් ගන්න පුළුවන් විෂයක් තමයි බෞද්ධ ශිෂ්ටාචාරය. ඊට පස්සේ පොලිටිකල් ඇත්තටම අමාරු විෂයක්. මම දන්න තරමට ලේසියෙන් පාස් වෙන්නේ නැහැ. A එකක් B එකක් කියන්නේ කලාතුරකින්. හැබැයි ඔබට අවුරුදු 25ට වඩා වැඩි නම් මේ වෙද්දී සමාජයේ යම්කිසි දැනුමක් එක්ක ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි සමාජ පසුවීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා, ඊට පස්සේ රටේ වෙනස් වීම, විවිධ දේවල් ගැන
කියෝල ඇහිලා කතා කරලා තර්ක කරලා යම් කිසි මේ විෂයත් එක්ක ගොඩනැගුණු පරාසයක ඔබ ජීවත් වෙනවා. උදාහරණයක් විදිහට අපි අවුරුදු 18 17 කෙනකින් ඇහුවටින් ආණ්ඩුව ගැන මොනවද විපක්ෂය මොනවද කරන්නේ ආණ්ඩුවේ මොනවද මොන නීති අද සම්මත උනේ මොන ව්‍යවස්ථාවද සංශෝධනය කළේ අපිට එහෙම දැනුමක් නැහැ. හරි අප්‍රසන්නයි. හැබැයි අපි කාලයක් ගත වෙද්දී වැඩිහිටියොත් එක්ක කතා කරලා නිතර දේශපාලන මිනිසුත් එක්ක ගැටිලා යම් කිසි අවබෝධයක් තිනවා පොලිටිකල් ගැන. ඒ නිසා ඔන්නේ විෂයන් ටික තමයි මම තෝරගන්නේ. මේ කියන්නේ කැම්පස් යන කෙනෙකුට නෙවෙයි හොඳයි. හැබැයි ඔබ තුන්වෙනි පාර කරන කෙනෙක් ලෝ ඉන්ට්‍රස් වලට යන C2S එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් තවත් විදිහකට යන උසස් පෙළ පාස් වෙන්න ඕනි කියලා අදහසෙන් කටයුතු කරන කෙනෙක් නම් මම දකින ලේසිම සබ්ජෙක්ට් හතරක් මම කිව්වේ සිංහල, ඉතිහාසය, බෞද්ධ ශිෂ්ටාචාරය, දේශපාලන විද්‍යාව කියන විෂයන් අන් විෂයන්ට වඩා තරමක් වැඩිදුරට ලේසියි කියලා කියන. හැබැයි ලේසියි කිව්වට පස්සේ කෙනෙකුට හිතන්න පුළුවන් ආර්ට් කරන එක තමයි ලේසි, මේ විෂයන් ටික තමයි ලේසි කියලා. යම් කෙනෙක් ඔය වගේ විෂයන් තෝරගෙන ලිවොතින් ලොකු ප්‍රවණතාවක් කියන්නේ ඒම තුනක් ඕනි කැම්පස් එකට යන නිසා කවුරුත් එහෙම යොමු වෙන්න එපා. යම් කිසි ඉසෙඩඩගයක් තියෙන විශේෂයකට බර වෙන අතරතුර මේව එකක් අතරට දාගත්තාම අර යම් කිසි මානසික නිදහසක් වෙන එක. මොකද අර ලොකු වේට් එකක් දෙන්න ඕනේ නැති නිසා මම මේ කතා කලේ සම්පූර්ණයෙන්ම දෙවෙනි පාර තුන්වෙනි පාර කරන ඇට අර විභාගය අතරලම ගිල ගොඩක් අය මාත් එක්ක කතා කරන බයෝ කළසන්ට එක කරන කෙනෙක් කොහොමද බයෝ දෙවෙනි පාර කරනොමයි දෙවෙනි පාරත් ෆේල් වුණාට පස්සේ බයට අතහැරලා දානවා. ආයේ ජොබ් එකක් කරාදි මිනිස්සුත් එක්ක ගැටෙද්දි ඔබ නා වෙනවා පාස් වෙන. අන්න එතකොට එයාලා තීරණය කරනවා ආර්ට් වලින් කොහොම හරි ගොඩ යන්න ඕන කියලා. මැත්ස් කරපු අයත් එහෙම එක කොහොමත් අපි කියන්නේ සාමාන්‍ය නිකන් ටෙස්ට් කරන්නේ දෙක බැහැලා කරනවා. දෙකත් අසමත් වුණාට පස්සේ එයාලා තුන කරන්නේ මොකද අභියෝගේ බාර ගන්න බයයි. අවුරුදු ගාණක් පහු වෙලා තුන්වෙනි පාර කරන්න උත්සාහ කරනවා. එතකොට එයාලගේ ඔළුව යන්නේ ආර්ට් කරන්න කියලා. අන්නේ ප්‍රශ්නේ නිතර හම්බ වෙලා කතා කරලා මැසේජ් කරලා කෝල් කරලා අහන නිසා තමයි මේ වගේ වීඩියෝ එකක් විදිහට පළ කළේ. කරනවා නම් හොඳ, ඒ විෂයන් ටික කරන්න. අනිත් ඒවාත් හොඳයි. කරන්න යොමු වෙන කලින් කල්පනා කරන්න මට මොන වගේ දැනුමක්ද තියෙන්නේ, මට මොන වගේ පරාසයකින් ගොඩ යන්න පුළුවන්ද, මගේ ඔළුවේ මොන වගේ ගබඩාවක්ද තියෙන්නේ. ඒ නිසා මට මේ ටික කරලා ආසාවෙන් කරගන්න පුළුවන් දේලා කටයුතු කළා නම් ලේසියෙන් ගොඩ යන්න පුළුවන්. තව දෙයක් මේ අවුරුද්දේ මම මේක නිතර මතක් කළා. ගිය අවුරුද්දේ මේ channel එක හැදුවේ ගිය අවුරුද්දේ ඒ කාලේ ඉඳන්ම. මොකද කොරෝනා වසංගතයත් එක්ක සැලකිය යුතු නිදහසක් තියෙනවා හැමෝටම. පේපර් ආකෘතිය ගත්තත් මම උගන්වන විෂය වෙන අවුරුදු වලට වඩා යම් තරමක් තුරකට ලේසි. සාමාන්‍ය දොට මම හිතනවා මේ පාරත් පේපර් යම් තරමක් ලේසි වෙයි. එහෙම නැත්නම් පාස් කරන ප්‍රතිශතය යම් වෙනසක් වේවි කියලා. ඒ නිසා තවත් හිතින්ට අයින් එපා. අනිවාර්යෙන් විභාගයට සූදානම් වෙන හිතේ අදහසක් තිබුණා නම් වැඩ කරන එක හොඳයි. මොකද මේ අවුරුදු සාමාන්‍ය විභාගය තව කල්යන්න ඉඩ තියෙන නිසා කාලය ගැන ගැටලුවක් කරගන්න නැතුව විභාගයට සූදානම් වුණා නම් හැමෝටම ඉහළ ප්‍රතිඵලයකට, එහෙම නැත්නම් තමන්ගේ අරමුණ කරා ගමන් කරන්න හැකියාව ලැබෙයි. ඒ නිසා මේ ටික මතක් කළේ. යම්කිසි කෙනෙක් BC ඉගෙන ගන්නවා නම් මගෙන් සහයෝගය ලබා ගන්න පුළුවන් බවත් මතක් කරන මොන හරි ගැටලු දිනන අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපේ Facebook group එක උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය එකතු වෙන්න පුළුවන්, page එකට එකතු වෙන්න පුළුවන්, ඒ වැනිත අහන්න පුළුවන්, අදහස් පළ කරන්න පුළුවන්, සටහන් හොයා ගන්න පුළුවන් බවත් මතක් කරනවා. කැමති නම් අපි online පන්තියට එකතු වෙන්නත් පුළුවන්. මේ වගේම පාඩම් මාලාවක් යට දිගට තියෙනවා. ඒවා නිතර අහලා යම් කිසි දැනුමක් එකතු කරගෙන තීරණය කරන්න මේ විෂයට එකතු වුණොත් මට මේක කරගන්න පුළුවන්ද බැරිද කියලා. හැමදාම ජයග්‍රහී දවසක් වේවා.